සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම මේ වගේම නිරෝගිමත් දවසක් වේවා කියලාත් මේ උදෑසනින් ඔබට ප්‍රාර්ථනා කරනවා. අපි හැමදාමත් පියුමලෙන් උත්සාහ කරන්න ඔබේ ජීවිත යහපත් කරන්න. ඒ නිසාම තමයි හැමදාමත් වගේ ඔබ වෙනුවෙන්ම මේ සුවිශේෂී විශේෂාංගයන් ඔබ වෙනුවෙන් අපි තිරණය කරන්නත් සූදානම් වෙනොත් ඉන්නේ. ඉතින් මතක් කරනවා අදත් ඔබට පුළුවන් කමක් ලැබෙන උදෑසන 10 වෙනකන් අද සිකුරාදා පියුම් විලත් එක්කත් එකතු වෙන්න. ජීවිත යහපත් කරන්න අපි හැමදාම උත්සාහ කරනකොට අපි ඔබට යම් උපදේශක් ලබා දෙනවා හැමදාම උදෑසන ඔබේ ජීවිතය ඔබේ මනස සැහැල්ලු කරගෙන ජීවිතය යහපත් කරගන්න. අද මේ විදිහ දෙයක් කියන්න හිතුණා. දැන් අපි සාගරයේ තියෙන නැවක් ගත්තම ඒ නැව ඇතුළට වතුර එනකන් ඒ සාගරයේ තියෙන නැව වතුර වලට බැහැ අපිව ඇත්තටම ගිල්ලවන්න ඒ නැව ගිල්ලවන්න අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ විදිහ තමයි අපේ මනුෂ්‍ය ජීවිතේ. අපි අවටින්න පිරිස අපිට එතකොට වටපිටාවේ අපිට හමු වෙන පිරිස අපිට කොච්චර ඍණාත්මක දේවල් වලින් අපිට සැලකුවත් අපි ඒව අපේ ජීවිතයට ගත්තොත් තමයි අපි පහතට වැටෙන්නේ. ඒ නිසා ඍණාත්මක දේවල් ජීවිතයට එකතු කරගන්න එපා. අපි හැමදාමත් උත්සාහ කරන්න ඕන ධනාත්මක දේවල් ජීවිතයට උත්සාහ කරගන්න. එතකොට අර සාගරයේ නැවක් තිබුණත් කොච්චර වතුර තිබුණත් නැව ගිල්ලවන්න බෑ වගේ තමයි නැව ඇතුළට වතුර එනකන් නැව ගිලෙන්නේ නැහැ. ඒ විදිහ තමයි අපිත් අපේ මනසට ඍණාත්මක දේවල් දාගත්තොත් තමයි අපි පහතට කඩාගෙන වැටෙන්නේ. ඒ නිසා කවදාකවත් ඍණාත්මක සිතුවිලි වලට අපේ මනස කඩා වැටෙන්න ඒ වගේම අපේ ජීවිතය යටපත් කරගන්නට කවදාකවත් ඉඩ තියන්න එපා. ඒ නිසා සුබවාදීව යහපත් හැමදාමත් ධනාත්මක සිතුවිලිත් එක්ක ජීවත් වෙන්න කියලා මතක් කරනවා. මේ කාල සීමාවට මේ වචන බොහෝ සෙයින් වැදගත් වේවි කියලාත් අපි විශ්වාස කරනවා. මොකද ඔබ දන්නවා මේ වෙනකොටත් ලංකාව පුරාම පවතින COVID-19 තත්ත්වය ඉතාමත්ම බැරෑරුම් ඉතාමත්ම මසීරු තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. අපිත් උදෑසනින්ම ඔබට මේ දේවල් පිළිබඳ දැනුවත් කරන්නේ ඔබේ ඍණාත්මක සිතුවිලි වලට විතරක් නෙමෙයි ඔබ යහපත් වෙන්නට අවශ්‍යයි ඔබට වගකීමක් තියෙන්නට අවශ්‍යයි මේ කාරියුතු පිටිබඳව සැලකිලිමත් භාවයක් දක්වන්න අවශ්‍ය. ඒනිසාම තමයි හැමදාමත් උදැසනින් කියන්නේ මරණ සංඛ්‍යාව වැඩි වෙනවා කියලා. ඒ වගේම රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. මේ කාල සීමාවේදී අපි බොහොම පරිස්සමින් කටයුතු කරන්නට අවශ්‍ය කාල සීමාවක්. ඒනිසාම තමයි වගකිවයුතු මාධ්‍යයක් විදිහට අපි හැමදාමත් ඔබ වෙනුවෙන් කතා කරන්න සහ ඔබට උපදෙස් ලබා දෙන්නට සූදානම් වෙනොත් ඉතින් ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න කියනවාගත් අපි මේ උදැසනින්ම ඔබට මතක් කරනවා. අද පළගැස්ම මතක් කරන්නම් සිකුරාදා පියුම් වලින් අපි අද කතා කරන සුබ දවස විශේෂාංගය තුළින් සෙනසුරු ග්‍රහය පිළිබඳව. දැන් සෙනසුරු පිළිබඳව අපේ තියෙන තැතිගැන්ම කොහොමද කියන එක ඔබත් දන්නවා අපිත් දන්නවා හැමෝම දන්නවා. හැබැයි සුබවාදීව බැලුවොත් සුබවාදීව දේවල් අපිට එකතු කරන සෙනසුරු ග්‍රහය. අද දවසේදී මේ පිළිබඳව කතා කරන්න අපි සූදානම් වෙනවා. ඒ වගේම සෙනසුරු ඒ රාෂ්ට්‍ර කපල පිළිබඳවත් ඔබව දැනුවත් කරන්නයි අපි අද සුබ දවසින් වැඩි ඉඩ හසරක් වෙන් කරන්නේ. ඉන් අනතුරුව සුවර්ණ විශේෂාංගයෙන් අපි සූදානම් අදත් විශේෂයෙන්ම කාන්තා ප්‍රජනන ගැටලු සම්බන්ධයෙන් කතා බහ කරන්න වැඩිපුර අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම ඔසප් චක්‍රයේ තියෙන අක්‍රමවත් බව පිළිබඳව තමයි අද සුවර්ණ තුළින් අපි ඔබව දැනුවත් කරන්නේ. ඉන් අනතුරුව අපි සූදානම් අපේ ලෝකය දකින්න අපි ඕනම දෙයක් දකින්න අපිට ඇස් දෙක තමයි අවශ්‍ය වෙන්නේ. නිසා අපේ ඇස් දෙක පරිස්සම් කරගන්නට නම් අපි මොනවද කරන්නට අවශ්‍ය වෙන්නේ මොන වගේ ස්ථානයක්ද අපි තෝරගන්නට උන ප්‍රමිතින් යුතු ඇස් කණ්ණාඩි අපි කොහොමද ලබා ගන්න මේ පිළිබඳ තමයි අද අපි ඔබව දැනුවත් වීම විශේෂාංගෙනුත් දැනුවත් කරන්න සූදානම් වෙනුත් ඉන්නේ. එහෙමනම් උදැසන 10 වෙනකන් අපි ආරාධනා කරනවා ඔබට සිකුරාදා පියුමලත් එක්ක එකතු වෙන්න කියලා. අපි ආරම්භ කරමු මුල්ම විශේෂාංගයේ. සුබ දවසක්. සෙනසුරු ග්‍රහය ගැන කතා කරනකොට අපි සාමාන්‍යයෙන් හැමෝම ටිකක් බයයි. ටිකක් නෙමෙයි ගොඩක් බයයි. හැබැයි සෙනසුරුගේ ස්වභාවය පැහැදිලි කරගෙන යනකොට සමහර තැන්වල අපි දකිනවා අපිට සුබවාදීව බලගත වෙන තැනුත් අපි තියෙනවා කියලා. ඒක ඔබට මතක ඇති අපි පසුගිය සිකුරාදා දවසේදීත් බොහොම අපූර්වට පැහැදිලි කරා. නමුත් වැඩිපුරම මේ දවස්වල තියෙනවනේ කරදර බාධක හැම කෙනාටම තියෙනවනේ. විවාහයට බාධකයි, රැකියාවට, හැම දෙයකටම අපිට බාධක ස්වභාවයක් නේ දක්නට ලැබෙන්නේ. නිසාදත් වැඩිපුර අවධානයක් යොමු කරන්න හේතුව අපි විශේෂයෙන්ම සෙනසුරු ග්‍රහය පිළිබඳව. ඒ වගේම තමයි සෙනසුරු ඒ රාෂ්ට්‍ර කපල ගැන අපි වැඩිපුර අවධානයක් යොමු කරමින් කතා කරනවා. බලගත වෙන්නේ කොහොමද, මේක නරක වෙන්නේ කොහොමද, හොඳ වෙන්නේ කොහොමද කියන වගේ තමයි අද අපි සුබ දවසින් ඔබව දැනුවත් කරන්නේ. ඒ වෙනුවෙන් අද දවසේදී අපත් සමග එකතු වෙනවා ප්‍රවීණ ජෝතිර්වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන් සුබ දවසක් සමාදී.
ඔබට පුළුවන්කමක් ලැබෙනවා අද දවසේදී සජීවීවත් එකතු වෙලා ඔබේ ජන්මපත්‍ර පරීක්ෂා කරගන්න. ඉතින් මේ උපදෙස් ලබා ගන්න ඔබට ලැබෙනවා මේ අවස්ථාව මග හරින්න නැතුව අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔබට මතක් කරනවා. මැදිරිය දුරකථන අංකය 01195 299 299 299 299 සජීවීව එකතු වෙලා ඔබේ ජන්මපත්‍ර පරීක්ෂා කරගන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. අපි කතා කරා සති දෙකක් තිස්සෙම සෙනසුරු පිළිබඳව නේද? හැබැයි තවත් අපිට කතා කරන්න බොහෝ තැන් ඉතුරු කරලා තමයි අපි මේ විශේෂාංගයන් වලට සමදොන්නේ. ඒ නිසා අපි අද අලුතෙන්ම කියමු මොනවාක්ද මේ සෙනසුරු කියන්නේ කුමක්ද? ඇයි සෙනසුරට අපි මෙච්චර බය? විවාහයක් කරනකොට රැකියාවක් කරනකොට අපිට බාධා කෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඕනම සුබ කටයුත්තක් කරනවා නම් අපි කියනවනේ නේද? මේ කාල සීමාව හොඳ නැහැ කියලාත් අපි කියනවා සෙනසුරු ග්‍රහය ඉන්න නිසා. ඒ නිසා අපි කතා කරමු මේ පොදුවේ අපි හැඳින්වීමක් කරමු මුලින්ම සෙනසුරු කියන්නේ මොකද්ද? මොකද්ද මෙහි තියෙන ගති ස්වභාවය කියලා පොඩ්ඩක් පැහැදිලි කිරීම කිම්ම අද කතා බහ ආරම්භ කරමු. හොඳයි සමාන්දි. සෙනසුරු ග්‍රහය ගැන කතා කරනකොට අපිට හැම වෙලෙම දුක්ඛ දෝමනස්යන් අපිට උදා කරන, අපිට පීඩන එල්ල කරන, අපේ ජීවිතයට උපද්‍රව එල්ල කරන, බාධක ඇති කරන ග්‍රහයක විදිහට ප්‍රසිද්ධ වුණාට හැම වෙලෙම එහෙම කරන්නේ නැති බව ඔබ පිළිගත යුතුයි සහ තේරුම් ගන්නට ඕනේ. ගොඩක් වෙලාවට මේ සෙනසුරුගේ යහපත් පැත්තක් අපි නොදකින යහපත් පැත්තක් ඇති කරනවා. ඒ වගේම සමාධි සෙනසුරුකෙන් උදා කරන්නා වූ පිහිටීම්, සෙනසුරුකෙන් උදා කරන්නා වූ යෝග ඇති කරනවා. කෙනෙකුට ඒවයින් සුබඵල ඇති කරනවා, උදා කරනවා. ඒව ඔස්සේ තමන්ගේ ජීවිත සාර්ථක පැත්තට අවතීර්ණ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේවා ගැන ගොඩක් අය දන්නේ නැහැ. ගොඩාක් වෙලාවට හිතන්නේ සෙනසුරු දසාවක් ලැබුවාම, සෙනසුරු අතුරු දසාවක් ලැබුවාම, සෙනසුරුගේ රාෂ්ටක තත්ත්වයක් ආපුවාම මුළු ජීවිතේ සබ්බ සකලමනාවම නැති වෙච්ච විදියට සියලු බලාපොරොත්තු අතහරිනවා. අර එහෙම වෙන්නේ කියන අපි හැම වෙලාවෙම හිතන දේද නැත්නම් සෙනසුරු පිළිබඳ නරක ඒ විදිහටම අදහස ලැබිලා තියෙන්නේ? ඒක මම හිතන්නේ සමාධි සෙනසුරු පිළිබඳව සමාජගත වෙලා තියෙන විදිහ නරකයි කියලා. ඉතින් සෙනසුරුගේ දෝෂයක් වුණත් ඒක බලපාන විදිය, අපි ඒකට මූණ දෙන විදිය, අපි ඒ කාලේදී මොනවද කරන්න ඕනේ, ඒ දේවල් ඒ වපසරිය පිළිබඳ හිතන්නේ නැහැ. ඒ දේවල් වලින් අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන්, මේ දෝෂ වලින් ටිකක් මගහැරිලා අපේ ජීවිතයේ සාර්ථකත්වය එහෙමම ඉස්සරහට අරන් යන්න පුළුවන්කම තියෙනවා. ඒ තත්ත්වය ගැන හිතන්නේ නැහැ. එතෙන්ට යන්නේ නැතුව අර තමන් ඒ මානසික වැටීමත් එක්කම ඉදිරි කටයුතු පෙළ ගස්වා ගන්න හදනවා. ඉතින් එතකොට සෙනසුරු කියන්නේ දැන් අපි අහලා තියෙනවා, දැන් හැම වෙලාවෙම හිතන සෙනසුරු ආවොත් අපි මේ අර හොඳටම නැත්තටම නැති වෙනවා කියන තැන ඉන්නේ නේද? එහෙම එකක් තියෙනවනේ. දැන් අර හිඟන්නේගේ තියෙන තුවාලේ වගේ පැවැරි පැඩි පැඩි පැරි අර එහෙම ඉන්නවා කියලා අපි අහලා තියෙන එහෙම දැන් සෙනසුරු පිළිබඳව. නමුත් අර දැන් අපි පසුගිය සතියත් එක කතා කරනකොට ඒකෙන් එහෙම නරකම වෙන්නෙත් නෑ නේද? ඔව්, නරකම වෙන්නේ නැහැ. නරකම වෙනවා කියලා කොයි යම් අවස්ථාවකවත් කියන්න බෑ. අපි කරපු අකුසලයක් නිසා යම් කිසි කාලයකදී සෙනසුරුගේ බලපෑමක් එන්න පුළුවන් මේ සමාධි. නමුත් ඒක වළක්වා ගැනීම තියෙන්නේ අපේ අතේ සහ සමාධි. මේකත් එක්ක වැඩ කටයුතු කරනකොට අපි ඒක ඒ ගැළපීම් ඇති කරගන්න ඕනේ ජීවිතේට. සමාධි දන්නවද මේ සෙනසුරු හරහත් බලවත් යෝග, බලවත් පිහිටීමේ බලවත් භාවය නිසා අපිට සිද්ධ වෙන හොඳ පැත්තක් අපි නොදකින දෙයක් මේක තියෙනවා කියන එක. දැන් අපි ප්‍රසිද්ධව තියෙන කාරණාවක්නේ පංචමහායෝග ගැන මම ගිය සතියේ ගැන දල වශයෙන් සටහනක් කරා. පංචමහායෝග ඇති වෙන්නේ හතර කේන්ද්‍රස්ථානයක සෙනසුරු බලවත් වුණාම. සසයෝගය නිර්මාණය වෙනවා සෙනසුරු හරහා. ඒක රාජයෝග ඵල උදා කරනවා කෙනෙකුට. උපන් තත්වයේ ඉඳන් 100000 ගුණයක් ඉහලින් ඔසවා තබන්නට ඒක සමත් වෙනවා කියලා අපි කතා කරා. එතකොට ජීවිතයේ අලුත් පැත්තකට අවතීර්ණ කරගන්න, හිටපු තත්වයේ සම්පූර්ණයෙන් වෙනස් කරගන්න මේක ඉවහල් වෙනවා කියලා අපි සාරාංශගත කරා. එතකොට ඒකෙන් ඔබට කියලා තව මොනවද මේ පිළිබඳව අපිට කතා කරන්න තියෙන්නේ? දැන් සෙනසුරු ග්‍රහය මේ සමාධි මකර රාශියේදී බලවත් වෙනවා, ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුයි. එතකොට ස්වක්ෂේත්‍ර බලයෙන් ඉන්නකොට මේ ග්‍රහයාගේ ක්‍රියාකාරකම අපිට සුබදායක ආකාරයට තමයි ලැබෙන්නේ තේරෙන විදිහට කිව්වහම. එතකොට හතර කේන්ද්‍රස්ථානයක නොවන තැනක මේ සෙනසුරු තැන්පත් වෙලා හිටියොතින් හතර කේන්ද්‍රය කියන්නේ මොකද්ද? 1, 4, 7, 10 කියන තැන්. ඒ තැන් අතහැරලා අනිත් තැන්වල සෙනසුරු තැන්පත් වෙලා ඉන්නවා නම් මකර රාශිය වෙලා අන්නේ පිහිටීම හරි බලවත් වෙනවා. මේ සමාධි ඒ බලවත් භාවය අපිට උදා කරනවා ශ්‍රීකාන්ති යෝගයේ විදිහට. එතන අපි යෝගයට අර්ථකථනය දෙනවා ශ්‍රීකාන්ති යෝගය කියලා. මේක කේන්ද්‍රවල හරි විරලයි ශ්‍රීකාන්ති යෝගය. එතකොට විරල ඇයි මේකේ මොනවද ඇති කරන්නේ? මොකද්ද මේකෙන් අපිට ඇති කරන්නේ සුබඵලය කියලා කිව්වම බොහෝ වෙයි නමින්ම තියෙනවනේ නේද? ශ්‍රීකාන්ති කියන නමින්ම තියෙනවනේ. ඕනිකන් සුබ දෙයක් කියලා අපි නිකන් වචනෙින්ම තියෙනවනේ නේද? හරි. හැබැයි සුබ
ලේසි පහසු දෙයක් නෙමේ සුබ දෙයක් අතිවිශිෂ්ට සුබඵලයක් ඒක තුල ගැබ් වෙලා තිනවා තමයි හැබැයි ඒ සුබඵලෙ උදා කරගන්න එයා ගොඩාක් විහසමාංශ වෙන්න ඕනේ ජීවිතේ බොහොම පුංචිට පටන් අරන් මේ පිටීම තියන අය කවදා හරි ජීවිතේ දිනනවා කොයි යම් ආකාරයකට හෝ ජීවිතේ දිනනවා එතකොට මේක මේ මේ தත්ත්වය කවුද උදා කරන්නේ සෙනසුරු අනිග්‍රහය වගේ නෙමේ සෙනසුරු බලවත් උනා මම කියනවා අර තමන්ගේ ජීවිතයට සුබයක් සුබඵලයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක උදා කරනවා. එතකොට මේ ශ්‍රීකාන්ත යෝගයේ කෙනෙකුගේ කේන්දරයක තියෙනවා නම් ඒ පුද්ගලයා බොහොම දුක් මහන්සියෙන් තමන්ගේ අරමුණු හිතේ තියාගෙන අයාලේ යන්නේ නැතුව තමන්ගේ අරමුණු එක්කම ගමන් කරලා ජීවිතේ යම් සම්දිස්ථානයකට පැමිණෙනවා. ඒ කියන්නේ තමන්ගේ අරමුණු 100%ක්ම නුණත් 75%කට වැඩි ප්‍රතිශතයක් ජීවිතේ දිනන පැත්තට බර වෙන පිහිටීමක් මේක. තමන්ගේ අධ්‍යාපනයේ හදාරන කාලෙත් එහෙමයි, රැකියා ජීවිතය තුලත් එහෙමයි. අධ්‍යාපනයේ හදාරන කාලෙ අපි හිතමුකෝ වෛද්‍යවරයෙක් වෙන්න හීන මවන චරිතය කියලා ඒ අරමුණ ලබාගෙනමයි මේ මේ සමාධි නතර වෙන්නේ. හරි. අපි තවත් කතා කරමු පුංචි වෙලාවක් දෙන්න අපිට. සිසිර මහත්මිය එකතු වෙනවා පුතාගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න අපිට කයිබුවන් සුබදසමක්. අයිබුවන්. මගේ පුතා වෙලා පොඩක් බලන්න. හරි. දැන් අහනවා සිසිර මහත්මයා අපිට කියන්නක උපන් දිනේ උපන් වෙලාව 1996. හරි. මැයි 15. මැයි මාසේ 15. උපන් වෙලාව 12:58. උදැසන පෙරවරු. හරි. පෙරවරු 12:58ට. ඔව්. හරි. දිස්ත්‍රික්කේ? කාසල් එකේ කොළඹ දිස්ත්‍රික්කේ. හරි අපි බලමු විශේෂ කාරණයක් තියෙනවද ඔබතුමාට දැනගන්න. එයාගේ මේ රැකියාව එයාගේ විවාහය වෙන බලන්න. හරි අපි බලමු කොහොමද කියලා ලග්නය බලන්න ඕනේද ධර්මදා මහත්මයා? අපිට පුළුවන් සමාධි කියන්නේ සිංහ ලග්නයේද? සිංහ ලග්නයේද සිසිර මහත්මයා පුතා? කුම්භ ලග්න. කුම්භ ලග්නයේලු. අපි බලමු 12:58 කිව්වේ පෙරවරු නේද? පාන්දරද? පාන්දර. එහෙනම් පස්වරු නේද? ඒක තමයි. මේ එහෙනම් පස්වරු වෙන්න ඕන. 12:58 නම් හවස. වෙලාව වරද්දලා කියලා තියෙන පාන්දර වෙන්න ඕනි. එතකොට තමයි කුම්භ ලග්නේ අපිට භව කේන්දරයට පෙන්වුම් කරන්නේ. එතකොට දැන් ගත වෙන්නේ සිකුරු මහදසාවේ බුධ අතුරු දසාව. අපිට කියමු නැවත ප්‍රශ්නේ මොකන්ද? විවාහයද? විවාහය සහ මේ රැකියාව පිළිබඳව. ඔව් විවාහය සහ රැකියාව ගැන කතා කරනකොට විශේෂයෙන් දැන් මේ කාල සීමාවේ අපේ අපි කතා කරන මාතෘකාවටම අදාළයි මේ කේන්ද්‍ර සටහන. මොකද දන්නවද සමාධි මේ කාල සීමාවේ සියලුම මකර ලග්න හිමියන් සහ කුම්භ ලග්න හිමියන් සෙනසුරුගේ බලපෑමකට යටත් වෙලා ඉන්නේ. එතකොට සෙනසුරුගේ ඒ රාශිතක දෝෂ තත්වයක් ගත කරන හින්දා අපි වැඩසටහනේ කියනවා ඒකෙන් පරිස්සම් වෙන්නේ කොහොමද? ඒකෙන් ඒකට වෙනුවෙන් කරන්න ඕනි දේවල් මොනවද කියලා. එතකොට සිකුරුගේ බුධගේ කාල සීමාව 2023 දෙසැම්බර් 27 වෙනකන් ගත වෙනවා. විවාහයට ලොකු බලපෑමක් නැහැ. විවාහයට කුජ දෝෂ මුකුත් මේ කේන්දරේ බලපවත්වන්නේ නැහැ. ඒ නිසා විවාහයට සාමාන්‍ය ගැළපීමක් එක විවාහය සිද්ධ කරන්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ. ඉදිරි අනාගතය ගැන කතා කරනකොටත් අනාගතයට ලොකු බලපෑමක් නැහැ. හොඳ තත්ත්වයක් ඒ කියන්නේ නරක ග්‍රහ පිහිටීමකුත් නැහැ. කේන්දරේ දීර්ඝ වශයෙන් හිමිහිට පරීක්ෂා කරගන්න මේකේ දල වශයෙන් සඳහනක් කරනවා නම් ලොකු බලපෑම් නැහැ. ඒ රාෂ්ට්‍රකයට පිළියම් කරන්න ඒ සම්බන්ධයෙන් වැඩසටහනක් එක්ක ඉඳලා හිටියාම අපි පිළියම් ගැන කතා කරනවා අද දවසේදී. හරි. හොඳයි. ඉතින් ඒ විදිහට ඔබට පුළුවන් අපි විශේෂාංගයේ අවසානය වෙන්න කලින් මතක් කරනවා සෙනසුරු අපල වලින් බේරෙන නැත්නම් සෙනසුරු ග්‍රහයාගෙන් සුබඵල ලබා ගන්නට නම් අපි මොනවද කරන්නට අවශ්‍ය වෙන පිළිවෙත් කියලා අපි ඔබට මතක් කරනවා. අපි කතා කරමු නැවතත් සෙනසුරු පිළිබඳව. දැන් ශ්‍රීකාන්ත යෝගය ගැන අපි කතා කරමු නේද? අපි හැමදාම කතා කරන්න ගත්තට අපිට වෙලාව මදි වෙනවා, දුරකථනමතුනුයි ඒවත් එක්ක. ඒ නිසා අපි කතා කරමු සෙනසුරු ග්‍රහයාගෙන් අපිට ලැබෙන ශ්‍රීකාන්ත යෝගය පිළිබඳව. අර මමත් මුලින් කිව්වා වගේ නම කියපු සැනින්ම හිතෙන්නේ සුබ තැනක් සුබ ග්‍රහයෝගයක් කියලා තමයි අපි හිතන්නේ. හැබැයි මෙතුමිය කිව්වා ඒකත් අපි සුබඵල නෙලා ගන්න විදිහක් තියෙනවා කියලා. කොහොමද මේ කාරණේ අපිට සම්බන්ධ වෙන්නේ කියන මග තමයි අපි කතා කරන්නේ. හැබැයි ශ්‍රීකාන්ත යෝගයට යන්නත් කලින් නැවතත් දුරකථන නැමතුමක් තියෙනවා අපිට. සුජාතා මහත්මිය, අයිබෝන්. අයිබෝන්. හරි. අපිට කියන්නකෝ ජන්මපත්‍රී උපන් දිනේ උපන් වෙලාව පුතාගික නේද? ඔව්. 1986. හරි. 11:20. උපන් වෙලාව? දවස 2:52. 2:51. 2. 2:52ට. දිස්ත්‍රික්කයේ කොහෙද?
කුරුණෑගල දිස්ත්‍රික්කයේ. හරි. ඔබතුමීට තියෙනවද පුතාගේ ජන්මපත්‍රයේ විශේෂ කාරණයක් දැනගන්න? හරි, අපි බලමු. අපිට මීන ලග්නේ පෙන්නනවා. මීන ලග්නේද සුජාත මහත්මිය? හරි. හරි. මේ එතකොට දැනට සෙනසුරු මහදසාවේ රවිගේ රාහුගේ අතුරු දසාව යනවා. මේ අපිට කතා කරා දරුඵල සම්බන්ධයෙන් පරීක්ෂා කරනකොට අම්මා කේන්ද්‍ර දෙකම තියෙන්න ඕනේ අපිට පරීක්ෂා කරන්න සමාදි. මොකද ස්ත්‍රී පාර්ශවයේ පැත්ත සහ පුරුෂ පාර්ශවයේ පැත්ත නිරීක්ෂණය කිරීමේදී දෙකේම තොරතුරු අපිට ගන්නට ඕන. එතකොට ඉදිරි අනාගතය ගැන කිව්වහම මේක රාහු ලග්නගතව ඉන්න කේන්ද්‍ර සටහනක්. එතකොට විදේශීය දියුණුව ගොඩක් පෙන්නුම් කරනවා. මේ කාල සීමාවත් ඉදිරියට 2024 ජනවාරි 26 වෙනකම් ප්‍රබල විදේශ ගමන් පෙන්වුම් කරනවා. නමුත් වර්තමානයේ ඇති වෙලා තියෙන වාතාවරණයත් එක්කල යම් බාධකයක් එල්ල වෙන්න පුළුවන්. නමුත් ඒ තත්ත්වයේ තමන්ගේ ජීවිතයේ යථාර්ථයක් බවට පත් වෙනවා නම් කොයි යම් දිනයක හෝ සාර්ථකත්වය ඇති වෙනවා කියන එක කියන්න පුළුවන්. ලොකු අපලයක් දෝෂයක් දැනට බලපවත්වන්නේ නැහැ. දැන් අපිට ওই ජන්මපත්‍රයෙන් නිකන්වත් පැහැදිලි කිරීමක් කරන්න බැරිද දරුඵල පිළිබඳව? නැත්නම් දෙදෙනාගේම දෙකම ඕනද? සමාධි මේකට විතරක් කිව්වොත් යම් කිසි ආකාරයකට වෙනසක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මේ කේන්ද්‍රයට අපි කිමුකෝ පිරිමි දරුඵල වාසනාවන්ත පිරිමි දරුඵල තනි කේන්ද්‍රයක් වශයෙන් පෙන්නනවායි කියලා. නමුත් මේ කේන්ද්‍රෙත් එක්ක සම්බන්ධ වූ විවාහයට සම්බන්ධකාරකත්වයේ පවත්වන අනිත් කේන්ද්‍රයේ පෙන්වුම් කරන්නේ ඊට වඩා ප්‍රබල විදියට ස්ත්‍රී පාර්ශවයේ පිළිබඳ දරුඵල නම් එතෙන්දී බිහිවන දරුවෝ ස්ත්‍රී පාර්ශවයට බරයි. ස්ත්‍රී පාර්ශවයේ දරුවෝ බිහි වෙන්නේ. එතකොට එතනදී අපි කියන දේ තුළ වෙනසක් ඇති වෙනවනේ. ඉතින් ඒ නිසා අපි හරියට පොදු වේගත්තම සාමාන්‍යයෙන් දරුඵල තියෙනවද නැද්ද කියන සුබ දරුඵල පැත්ත ගැන අසුභතාවයක් කේන්ද්‍රේ නැහැ. මේ කේන්ද්‍රේ සුභඵල තත්ත්වයක් තියෙනවා. හරි. ඉතින් එහෙමනම් පුළුවන් කමක් ලැබෙන අපි විශේෂංගයේ අවසානයේ නර්මදා මහත්මියගේ දුරකථන අංකය ලබා දෙන නිසා සුජාතා මහත්මිය ඔබතුමීට පුළුවන් එතුමිය සමග පෞද්ගලිකව සම්බන්ධ වෙලා ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න. හරි. අපි එහෙමනම් ශ්‍රීකාන්ති යෝගිය ගැන කතා කරමු. දැන් සෙනසුරු වලින් අපිට තිබෙන තව එක් යෝගයක් තමයි ශ්‍රීකාන්ති යෝගිය කියලා කියන්නේ. ඒ නිසා අපි ශ්‍රීකාන්ති යෝගිය ගැන කතා කරනවා. ඔබේ ජන්මපත්‍රයට අනුවත් ඔබටත් එහෙම යෝගයක් තියෙනවා නම් මොන වගේ ප්‍රතිඵලද අපිට ලැබෙන්නේ කියන වගේ තමයි අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ. මම මේක ගැන කතා කරනකොට සමාධි මම මේකට උදාහරණ හෙව්වා. මේක සාමාන්‍යයෙන් අපි කියවනේ හරි විරලයි කියලා ඉවර වෙලා. එතකොට ඒක ගැන උදාහරණ හොයනකොට ඔය ඉන්දියාවේ හිටපු අගමැති බහදූර් මහත්මයාගේ කේන්දරේ මේක තිබිලා මට හම්බ වුණා. මේක පරීක්ෂා කරනකොට ඒම හොයාගන්නේ කොහොමද? ශ්‍රීකාන්ති යෝගී තියෙනවද කියලා අපේ ජන්මපත්‍රයට අනුව. අපේ කේන්දරේ හතර කේන්ද්‍රස්ථානයක නොවන ඕනිම තැනක මේ සෙනසුරු තැන්පත් වෙලා ඉන්නුනේ මකර රාශි වෙලා. කොන්දේසි දෙකයි. හතර කේන්ද්‍රස්ථානයක නොවිය යුතුයි මකර රාශියක ඉඳිය යුතුයි. ඒ දෙක තියෙනවා නම් එතන ඒ පුද්ගලයාට ඒක නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි සමාධි මේක තව චුට්ටක් අපි ගැඹුරු අධ්‍යයනය කරනකොට මේ ග්‍රහය තැන්පත් වෙලා ඉන්න අංශකය පිළිබඳ අපේ ඇස යොමු විය යුතුයි. මොකද අංශක 30ක් තියෙනවනේ සමාධි එක කොටුවක එක රාශියක. නැත්නම් අපි ඒකට භාවය කියලා හඳුන්වනවා. එතකොට මේ භාවයේ මැද කොටසේ මැදිස්ත කොටසේ ඉන්නවා නම් තමයි මෙයාගේ බලය බොහොම සුපිරි විදිහට ලැබෙන්නේ. හොඳද? එතකොට මුල් කොටසේ තුලයි අවසානයේට යන්නයි ඇති කරන්නා වූ බලපෑම අර ඊට මෙහා රාශීන් දෙකට ටිකක් කිට්ටු වෙනවා. එතකොට පූර්ණ බලයේ ඉන්න රාශි අපි හිතමු මකර රාශි ඉන්නවනම් එයාගේ පූර්ණ බලය ලැබෙන්නේ අර මධ්‍යස්ථ කොටසේ කියන වගත් ඔබ දැනගත යුතුයි. එතකොට මේකෙන් ජීවිතයේ ඉහළ තලයකට යන්න පුළුවන් කියලා අපි කිව්වා. ඒ එහෙම තියෙන පුද්ගලයා තමන් ඉන්න තැනින් ඉහළට යනවාමයි. ඒක ඒකාන්තයෙන් සිද්ධ වෙන පිහිටීම. මේ පිහිටීම නිසා එල්ල වෙන ප්‍රතිඵලයක්. එතකොට ඒක හැරුණකොට අපිට සෙනසුරුකෙන් උදා කරන්නා වූ තව දේවල් ගැන කතා කරනකොට සමාධි ජය යෝගය කියන එක ගැනත් අපිට මෙතෙන්දි කතා බහ කරන්න පුළුවන්කම තියෙනවා. මේක කේන්ද්‍රයේ ඕනෑම තැනක ඉන්න පුළුවන් කුම්භ රාශියක. දැන් අපි කිව්වා අරක තියෙන්න ඕනේ හතර කේන්ද්‍රස්ථානයක නොවන තැනක කියලා. මේ පිහිටීම එහෙම නීති රීති රෙගුලාසි මුකුත් නැහැ. කේන්ද්‍රයේ ඕනෑම තැනක කුම්භ රාශියක් වෙලා එතන සෙනසුරු තැන්පත් වෙලා ඉන්නවා නම් එතන උදා වෙන යෝගය ජය යෝගය නම් වේ කියලා පුතේ සඳහන් වෙනවා. දැන් ජය යෝගය කිව්වමත් ජය කියලා නිහිතෙන්නේ නේද? ඒකිනුත් ඇත්තටම සුභඵල දෙන්නේ නැත්නම් නරක ඵලත් දෙන්න පුළුවන්. නෑ නෑ සුභඵල උදා කරන්නේ ජය යෝගේ. ඔව් මේක හරිම පරාර්ථකාමී ගති ලක්ෂණ
කෙනෙකුට ඇති කරන්නා වූ පිහිටීමක් සමාධි. ඒ කියන්නේ තමන්ට තියෙන ඕනෑම දෙයක් තමන්ට වටිනා දෙයක් වුණා තමන්ගේ හතුරෙක් ඉල්ලුවත් දෙන්න පුළුවන් තරමේ හිත උණුවන ස්වභාවයක්. ඒ වගේම මේකේ බලපෑමත් ඒ පුද්ගලයා පසුපසින් එනවා තමන් කරපු පුණ්‍ය බල මහිමයන් නිසා තමයි එම ඇති වෙන්නේ. ඒ වගේම මේ පුද්ගලයාගේ ඉදිරි ගමනත් ඒ ආකාරයටම සාර්ථක වන පිහිටීමක් මේක. එතකොට මේ තුලිනුත් හොඳ තනතුරු තාන්න මාන්න ලැබීම සමාජයේ ඉහළ ස්තරවලට පත්වීම රැකියා ජීවිතයේ තමන් බැබලීම එතකොට මිල මුදල් ලැබීම එතකොට වතු පිටි දේපල වස්තුව තමන්ට හිමිවීම උප්පත්තියෙන් නැතුව මම මේ කතා කරන්නේ උප්පත්තියෙන් නොතිබී වුණත් ඒ දේවල් ජීවිතයට එකතු කර ගැනීමේ හැකියාව මේ වගේ පිහිටීමක් තුලින් ජන්මයකට උදා වෙනවා. ඉතින් ඒ නිසා සමාධි අපිට මේ පිහිටීම ගැනත් ලේසියට පහසුවට දකන්න බෑ. මේක ජීවිතයේ ලොකු හොඳ පැත්තකට අවතීර්ණ වෙන පිහිටීමක්. ඉතින් ඔබ හිතුවද සෙනසුරුගේ මේ වගේ සුබ පැත්තක් තියෙයි කියලා ජීවිතේට? අපි සෙනසුරු කියවම නරක පැත්තක්ම නෙබලන්නේ නේද? හැබැයි අර හැම දෙයකම පැති දෙකක් තියෙනවා. ඒ නිසා සෙනසුරුගේ තියෙන හොඳ නරක දෙපැත්තම අපි තවත් සෙනසුරු ග්‍රහය පිළිබඳව ඔබව දැනුවත් කරනවා. ඊට කලින් අපිට තවත් දුරකථන මතමක් තියෙනවා. රත්නසිරි මහත්මයා ආයුබෝවන්. ආයුබෝවන් දෙනි. හරි, පුතාගේ ජන්ම පත්‍රය අපිට කියන්න. උපන් දිනේ උපන් වෙලාව 1994. හරි. 2017. පෙබරවාරි 17 නේද? ඈ 1017. හරි. පළවෙනි මාසේ 17 උපන් වෙලාව රාත්‍රී 8:44ට. දිස්ත්‍රික්කයේ කොහෙද? ඈ දිස්ත්‍රික්කයේ? දිස්ත්‍රික්කයේ කුරුණෑගලේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ. හරි. අපි බලමු විශේෂ කාරණයක් තියෙනවද ඔබතුමාටත් පුතාගේ ජන්ම පත්‍රයෙන් බලන්න. හරි, බලමු අනාගත දියුණුව ගැන. ලග්නය මොකක්ද වෙන්නේ? සිංහ ලග්නයද? සිංහ ලග්නයනේ. හරි, බලමු. ඔව්, සිංහ ලග්නය ගැන කතා කරනකොට අපිට විශේෂ දෙයක් කියන්න ඕනේ සමාධි. ලබන මාසේ 6 වෙනකන් ටිකක් පරිස්සමෙන් ඉන්න ඕනේ. අපි දන්න සිංහ ලග්න හිමියන් දැනුවත් කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන්. මොකද ග්‍රහ ගමන් හේතුවෙන් ඇති වෙලා තියෙනා ඌ දෝෂ තත්වයක් හේතුවෙන් මේ කාල සීමාව කුඩා දරුව වෙන්න පුළුවන්, තරුණ අය වෙන්න පුළුවන්, ඒ වගේම වයස්ගත අය වෙන්න පුළුවන්. මේ ඕනෑම තරාතිරමක කෙනෙකුට මේ කාල සීමාවේ තියෙන බලපෑම වැඩි. ඒ නිසා ලබන මාසේ 6 වගේ වෙනකන් ගොඩක් පරිස්සමින් ඉන්න. වැටීම් තැලීම් හදිසි අනතුරු රෝග පීඩා නින්දා අපහස ධනහානි ওই වගේ පැත්තකට තමන්ව ඇදලා ගන්න ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ නිසා විශේෂයෙන් වර්තමාන අසනීප පීඩා තත්වයන්ගෙන් පරිස්සම් වෙන්න ඔබ වග බලා ගන්නට ඕනි. එතකොට මේ කේන්දරය ගත්තාම දැන් යන්නේ කේතු මහ දසාව. කේතු අවුරුදු 7කට ලබලා තියෙන්නේ. එතකොට ලබලා තියෙන්නේ 2021 අප්‍රේල් 11 වෙනිදා. සමාධි දැනට ගත කරන්නේත් එතකොට කේතු මහ දසාවේ කේතුගේම අතුරු දසාව අගෝස්තු 11 වෙනකන් මේ තත්වයේ තියෙනවා. අගෝස්තු 22 වෙනකන් මේ තත්වයේ තියෙනවා. එතකොට මෙතන තියෙන බලපෑම තමයි මේ කේතුගේ සැරම කොටස තමයි දැන් යන්නේ. කේතුගේ සැරම කොටස යනවා මේක 22 දයින් පස්සේ ඉවර වෙලා ඉස්සරහට එන්නේ කේතු මහ දසාවේම සිකුරු අතුරු දසාව. එතකොට අපි කේතු ගැන කතා කරනකොට සමාධි කියලා තියෙනවා. කේතු කියන්නේ එක්තැන් කරන ග්‍රහයෙක්. එතකොට තරුණ කෙනෙකුට, වැඩිහිටි කෙනෙකුට සහ වියපත් කෙනෙකුට මේක තුන් ඇඳුතු ආකාරයකට බලපාන්නට පුළුවන්. එතකොට මේ වයස තුල බලපෑම මොකද ටිකක් බලපෑමේ වෙනසක් තියෙනවා. මොකද අත්දැකීම් ජීවිතේ පරිණතභාවයට පත් වෙමින් පවතින චරිත නිසා. ඉතින් හරි පරිස්සම් වෙන්නට ඕනි මේ කාල සීමාව තුළ. කොහොමත් අපි වැඩි සමාජයට නිරාවරණය නොවන කාල සීමාවක නිසා ඒ ආරක්ෂාව ඉබේම සැලසෙනවා. නමුත් පරිස්සමින් කටයුතු කරන්නට ඕන. ඊට පස්සේ ඉදිරියට 9 මාසයේ සම්පූර්ණයෙන් ඉගෙනුණාට පස්සේ සාර්ථක තත්ත්වයේ ක්‍රමක්‍රමයෙන් ලඟ වේවි. හැබැයි කේතුගේ අවුරුදු 7 තුළ බෝධි පූජා තිබීම හැම අවස්ථාවකම පින් දහම් කටයුතු වල නිරත වීම මේ දානමාන කුසල් කරලා තමන්ට පින් එකතු කිරීම මේ වගේ දේවල් වල නිරත වීම ගොඩක් හොඳයි. එතකොට අපේ වැඩසටහනත් එක රැඳිලා ඉන්න තමන් විසින් කරන්නට ඕනි පින් පෙත් මොනවද, ජීවිතේ පින කුසලයේ වර්ධනය කරගන්න අපල උපද්‍රවයකට වෙනුවෙන් කරන්න ඕනි මොනවද කියලා වැඩසටහන අවසානයේදී කල් වේලා තියෙන පරිදි කතා කරන්න සූදානමකින් ඉන්නවා. ඔව්, අපි දැන් ඒකට තමයි අවස්ථාවත් උදා කරගන්න සූදානමිනුත් වෙන්නේ. විශේෂයෙන් දැන් සෙනසුරු හැම වෙලාවම අපි කියන්නේ නරක ග්‍රහයෙක්, අපිට කරදර කරන ග්‍රහයෙක් කියලා. හැබැයි නරක ග්‍රහයෙකින් හරි අපිට සුබඵල ලැබෙනවා නම් අපි ඒකට මොනවද කරන්න ඕන කියලා තමයි දැනගන්න එක අවශ්‍යම කාරණේ බවට පත්.
පත්වෙන්නේ. ඒ නිසා අපි මතක් කරමු සෙනසුරු අපල තියෙන කෙනෙක් නම් දැන් සෙනසුරු ඒ රාෂ්ට්‍රක අපල තියෙනවා කියලා අපි කියනවා. එහෙමත් නැත්නම් අපිට මේ ලැබිලා තියෙන යෝග ශ්‍රීකාන්ති යෝගය වෙන්න පුළුවන්, ජය යෝගය වෙන්න පුළුවන්. ඒ තුලින් තවත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට නම් අපි මොනවද කරන්නට අවශ්‍ය වෙන පිළිවෙත් කියලා අපි කතා කරමු. ඔව්, පිළිවෙත් ගැන කතා කරනකොට සමාධි දැන් මම කලින් වැඩසටහනකදී කිව්වා මේ අපේ ශරීරයන් වලින් එළියට විහිදෙන රශ්මි කදම්බයන් තියෙනවා. අපි එච්චරම මේ භාවනානුයෝගීව මේවා ප්‍රගුණ කරලා නැති නිසා ඒක විනිවිද භාවයෙන් අනිත් අයට පේන්නේ නැහැ. නමුත් හැම කෙනෙකුගේම මේක අඩු වැඩි වශයෙන් තියෙනවා. එතකොට හැම වෙලෙම අනිත් කෙනා වෙනුවෙන් මෛත්‍රී සහගත සිතුවිලි ඇති කරන, අනිත් කෙනෙක් වෙනුවෙන් උපකාර කරන, සතුරු පීඩා කුමන්ත්‍රණ කරන කෙනෙකුට වුණත් මෛත්‍රී සහගත සිතුවිලි තියෙන උදවිය අපි සමාජයේ දකින්නේ. මේ වගේ අයගෙන් සමාජයට නැත්නම් එළියට විහිදෙන කිරණ ශක්තියින් හරි ප්‍රබහමත්. ඒ වගේ මේකේ අනිත් පැත්ත තියෙන චරිතත් අපි දකිනවනේ, යම් යම් අඩුපාඩු සහගත චරිත. එතකොට ඒ අය තුළින් එළියට විහිද වෙන කිරණ හරි අඳුරු පැහැ කිරණ ශක්තියින් තමයි එළියට මුදා හරින්නේ. එතකොට මම මේ ආලෝකමත් කිරණ එළියට විහිදෙන අය ගැන චුට්ටක් කියලා ඉන්නම්. මෙහෙම තියෙනකොට මේ ආලෝකමත් කිරණ ඇති වෙන්නේ තමන්ගේ පුණ්‍ය බල ශක්තියින් නිසා. එතකොට ඒ වගේ අයට ග්‍රහයින්ගෙන් ඇතිවෙන්නා වූ දෝෂ, අපි හිතමු සෙනසුරුගෙම ලොකු ප්‍රශ්නයක් තියෙන කේන්දරයක් තියෙනවා. හැබැයි මේ පුද්ගලයා දුෂ්ට පුද්ගලයෙක්, අනිත් අයව කපා හෙලන පුද්ගලයෙක් නෙමෙයි, සතුරාටත් ඉඩ දීලා එයාටත් ඉස්සරහට යන්න අත දෙන චරිතයක් කියලා අපි හිතමු. එතකොට එහෙම වුණහම ඒ අයට අර කිරණ ශක්තියින් වල දුබලතාවය කපා හරිනවා. සමාධි ඒක වෙන්නේ කොහොමද කියලා කියනවා නම් අපි වටා තියෙන කිරණ ශක්තිය ප්‍රබල නම් ග්‍රහයා එල්ල කරාට කොයිතරම් ප්‍රබල ශක්තියක් මේ මිනිස්යාගේ අතක් පයක් කඩා ඕනි, මේ මනුස්සයාගේ තියෙන ධනය නැති කරන්න ඕනි, මේ වගේ අසුභ කිරණයන් අපි හිතමුකු, අපි ඒක සරල කරලා කතා කරමු ඒ විදිහට. එතකොට ඒ වගේ ශක්ති ප්‍රදාහයක් කොයිතරම් ආවත් අපි වටේ තියෙන කිරණ ශක්තියින් බලවත් වෙලා තියෙනවා නම් අර දේවල් ඇතුළට එන්නේ නැහැ. ඒ වගේ මේ හොඳ කිරණ ශක්තියින් කෙලින්ම ගමන් කරන්නේ තමන්ගේ මොළයට. තමන්ගේ මොළය හරහා ඊළඟට දෙන පණිවිඩය තමයි තමන් ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒකේ හොඳ පුද්ගලයාට ඒ විදිහට ක්‍රියාත්මක වෙනකොට නරක පුද්ගලයාට හැම වෙලෙම අනිත් අයට පීඩනයක්, තාඩනයක්, පීඩනයක් එල්ල කරන්න හිතන කෙනාගේ මනසින් ඔළුවෙන් එන කිරණ ශක්තිය සමාධි ඒ විදිහම තමයි. එයා දෙන්නෙම අඳුරු දේවල් සමාජයට. එතකොට ඒ දේවල් තුලින් එයාම අන්තිමට පීඩනයට පත්වීමක් සිද්ධ වෙනවා. එතකොට එහෙම අයට කොච්චර බෝධි පූජා තිබ්බත් අපල උපද්ද වලට අපි කරන පිළියම් කියන අපි කියනවා ගල් දාන්න, ඒ කැමති අයට ඒව කරගන්න, සෙත් කවි කියන්න, බෝධි පූජා තියන්න, මේ දේවල් වලින් එන ප්‍රතිඵලය ගොඩක් හීනයි. අර වගේ සුපිරි ප්‍රතිඵලයක් නැත්තම් හොඳ කෙනෙක් තමන්ගේ කිරණ ශක්තියෙන් බලවත් කෙනෙක් ලබා ගන්නා ප්‍රතිඵලය වගේ සමාධි සාර්ථක නෑ. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ තමන් විසීමයි. ඒකයි මම හැම වෙලේම කියන්නේ අපලයක් දෝෂයක් යන කෙනා තමන්ගේ හිත සුද්ධ කරගන්න ඕනේ කියලා. ඒක තමයි අංක එක. අනිත් දේවල් නැතුව තමන්ගේ කේන්දරේ පරීක්ෂා කරන ජ්‍යොතිර්වේදියාටවත්, එහෙමත් නැත්නම් තමන් කොයිතරම් මේ පිළිබඳව හොය හොයා බල බලා ගියා කියලාවත්, එහෙම නැත්නම් බොහොම අනුහස් තියෙන බෝධින් වහන්සේ නමක් හොයලා ගිහින් බෝධි පූජාව බොහොම පිරිවරක් එකතු කරගෙන ගිහිල්ලා කරා කියලාවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. තමන්ගේ හිත ඇතුළ තමයි පළවෙනියට සුද්ධ කරගන්නට ඕනි. ඊළඟට අපි මේ පිළිවෙත් සම්ප්‍රදාය තුළ අංක දෙක දෙනවා සමාධි බෝධි පූජාව සඳහා. බෝධි පූජාව ගැන කතා කරනකොට අපි බෝධි පූජාවට විශේෂයෙන්ම ඉඩක් ඕනනේ. අපි ඒ නිසා ඒක පැහැදිලිව කතා කරමු. අපිට ඊට කලින් තවත් දුරකථන ඇමතුමක් තියෙනවා. කල්යاني මහත්මිය එකතු වෙනවා. අයිබුවන්. අයිබුවන්. කල්යاني මහත්මිය, හරි, පුතාගේ ජන්ම පත්‍රය නේද පරීක්ෂා කරගන්නේ? හරි, අපිට කියන්නක උපන් දිනේ උපන් වෙලාව. 1992. හරි. 4 මාසෙ උත්තරම්. අපිට ටිකක් පැහැදිලි මදි පොඩ්ඩක් හයියෙන් කියනවා. 1992. 92 පළවෙනි මාසෙ 4 වෙනිදා. පළවෙනි මාසෙ 4 වෙනිදා. අපි බලමු කල්යاني මහත්මියගේ වෙලාව කොහොමද කියලා. පුතාගේ ජන්ම පත්‍රය කීයද වෙලාව? පන් වෙලාව කොහොමද කල්යاني මහත්මිය? උදේ 9:42ට. 9:42ට උදෑසන. දිස්ත්‍රික්කයේ කොහෙද? නාවලපිටිය. හරි. අපි බලමු කොහොමද ඔබට තුමියටත් විශේෂ කාරණයක් දෙනවද පුතාගේ ජන්ම පත්‍රය දැනගන්න? මත් මේ පුතාගේ රැකියාව දැනගෙන විවාහ කරන්න. හරි, අපි බලමු. කුම්භ ලග්නයේද? හරි, අපි බලමු විශේෂයෙන් මහුවේ රැකියාව සහ විවාහය ගැන.
රැකියාව ගැන කතා කරනකොට විශේෂයෙන්ම සිකුරු බුදු ඉන්නවා කර්මස්ථානගත වෙලා. එතකොට කුඹ මීන මේෂ උජබ මිතුන කටක සිංහ කන්නේ තුලා වෘශ්චික. හරි. එතකොට ව්‍යාපාර ශාස්ත්‍රයේ තමන්ගේ නිදහස භාවිතා කරමින් කරන්න ඕනි වෘත්තියකට අවතීර්ණ වීම ගොඩක් හොඳයි මේ කේන්දරේ හැටියට. එතකොට ඒ වගේම මේ ඒකාකාරී වැටුපක් ලබන කෙනෙක් නෙමෙයි සමාධිමයා, සාමාන්‍යයෙන් දෛනිකව වැටුපක් ලබන කෙනෙක්. ඒ කියන්නේ හවසට ලාච්චු වෙරලා ඒ දෛනික ආදායම ගණන් කරන කෙනෙක් තමයි මේ කේන්දරේ හිමි ජන්මියා. එහෙම කෙනෙකුට ආයතනයකට ගිහිලා රැකියාවක් කිරීම තුලින් තමන්ගේ ජීවිතයේ අරමුණු ඒ පරිද්දෙම සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේම හැකියාවක් තියෙන පැත්තකින් යම් දෙයක් කරන්න උත්සාහ කිරීම තමයි මෙතෙන්දී අපිට දෙන්න පුළුවන් හොඳම උපදේශය බවට පත් වෙන්නේ. එතකොට විවාහය ගැන කතා කරනකොට බ්‍රහස්පති ඉන්නවා හත්වැන්නේ. එතකොට බ්‍රහස්පති හත්වැන්නේ ඉන්නකොට අපි කියනවා හොඳට කේන්දර බලලා විවාහය කරන්න ඕනි කියලා. ඇයි එහෙම කියන්නේ? බ්‍රහස්පති කියන්නේ ටිකක් වයසින් මුහුකුරාගිය ග්‍රහයෙක්නේ. අපි කියනවා පරිණත භාවයෙන් ටිකක් වැඩි ග්‍රහයෙක් කියලා. ඒ වගේ කෙනෙක්ගේ ඇල්ම බැල්ම හත්වැන්නට තියෙනකොට සහ හත්වැන්නේ තැම්පත් වෙලා ඉන්නකොට ඒක ගෙදර රණ්ඩු සරුවල් නැති දෙන්නේ නිර්මාණය වෙනවා විවාහය තුළ. හැබැයි ඒ දෙන්නා ලෝක දෙකක ජීවත් වන දෙන්නෙක් බවට කල්යත්ම පත් කරනවා. ඒ නිසා කේන්දරේ හොඳ ගැළපීමක් ඇතුව විවාහය කරන්න ඕනි. කුජ දෝෂ මොනවත් මේ කේන්දරේ නැහැ. මේ පිහිටීම විතරක්, මේ පිහිටීමේ තියෙන දෝෂය භංග කරගෙන විවාහය සිද්ධ කරෝතින් ගොඩක් හොඳයි. එතකොට කුම්භ මීන මේෂ වෘෂභ මිතුන කටක සිංහ ප්‍රසිද්ධියට පත් වූ කෙනෙක් තමයි විවාහය සඳහා හම්බ වෙන්නේ. ප්‍රසිද්ධියට පත් වූ කිව්වම උදේ හවස ටෙලිවිෂන් එකේ පෙන්වන කෙනෙක්, පත්තරේ නම යන කෙනෙක් නොවෙන්න පුළුවන්. යම් ශාස්ත්‍රයක් තුළ නමක් හදාගත්ත කෙනෙක්. දැන් බැංකු ශාස්ත්‍රය ගත්තාම ඒ ශාස්ත්‍රය තුළ මෙන්න මේ නම කිව්වහම එයා පිළිබඳ යම්කිසි රාමුවක් තියෙනවා. වෛද්‍ය වෘත්තිකයෙක් විදිහට ගත්තාම ඒ වෛද්‍ය වෘත්තිය තුළ පුද්ගලයා යම්කිසි නමක් හදාගත්ත කෙනෙක් වෙනවා. මේ වගේ යම් ශාස්ත්‍රයක් තුළ පෘතුල තත්වයට, ප්‍රසිද්ධ තත්වයට පත්වෙච්ච කෙනෙක් කියන එක අනිවාර්යෙන් පෙන්වුම් කරනවා. ඉතින් කේන්දර ගලපල කරන්නේ කියන එක තමයි අවසාන වශයෙන් අපිට මේ පිළිබඳව කියන්නට තියෙන්නේ. හොඳයි, අපි ජන්ම පත්‍රය පිළිබඳව ඔය විදිහට උපදෙස් ඔබට ලබා දෙනකොට අපි කතා බහ කරමින් හිටියේ නිවැරදිව බෝධි පූජාවක් තියන්නේ කොහොමද කියලා. ඒක සෙනසුරු ග්‍රහාපල තියෙන ඔබට විතරක් නෙමෙයි, ඕනෑම ග්‍රහාපලයක් තියෙන නැත්නම් අපේ ජීවිතයට අපි ශාන්තියක් උදා කරගන්න, යහපතක් උදා කරගන්න හිතන අපි හැමෝම බෝධි පූජාවක් තියන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වෙනුවෙන්ම තමයි අද දවසේදී අපි නිවැරදිව බෝධි පූජාවක් කොහොමද අපි තියන්නට අවශ්‍ය වෙන්නේ. ඒ පිළිබඳව අපි අර ශ්‍රද්ධාව කොහොමද අපි ඇති කරගන්නේ, අර හිතේ තියෙන විශ්වාසයත් එක්ක කියලා මෙතුමිය බොහොම පැහැදිලිව ඔබට කිව්වා. ඒ නිසා කොහොමද නිවැරදිව බෝධි පූජාවක් තියන්නේ කියලා අපි කතා කරමු. ඔව්, බෝධි පූජාව ගැන කතා කරනකොට සමාධි අපි මෙතෙන්දි විශේෂයෙන්ම හැම අපල උපද්‍රවයකටම අපි කියනවනේ මෙන්න මේ වර්ණය ප්‍රමුඛ කරලා සලකනවා කියලා. එතකොට මේ සෙනසුරු දෝෂ අරමුණු කරගෙන කරන බෝධි පූජාවේදී අපි මුල් තැන දෙනවා මේ නිල වර්ණයට, නිල් පැහැයට. එතකොට නිල් මල් තමයි මෙතෙන්දි යොදා ගන්න කියලා පුත්පත්වල, පෞරාණික පුත්පත්වල ඉඳන් සඳහන් වෙන්නේ. හැබැයි ඉතින් නිල් මල් සම්පූර්ණයෙන් වට්ටි හතකට ගන්න බැරි උදවියට සුදු මල් එක කලවම් කරලා ගත්තට වරදක් වෙන්නේ නැහැ. එතකොට ඒ වගේම නිල් කොඩි වැලක් පූජා කිරීම, කොඩි වැලක් බෝධින් වහන්සේගේ පැලැඳවීම, මේ දේවලුත් හොඳයි. එතකොට ඒ වගේම මේක ඉතින් අපිළිවෙලකට කරන්නේ නැතුව මේ පූජ ස්ථානයට බාධකයක් වෙන්නේ නැති වෙන්න එක කරන පිළිවෙලකුත් තියෙනවා. කාගේවත් දෝෂ දර්ශනයට ලක් වෙන්නේ නැතුවයි මේ දේවල් කරන්න ඕනේ. එතකොට බෝධි පූජාවේදී අපි මෙතෙන්දී පොල් තෙල් පහන් පත්තු කිරීම කරන්නේ නැහැ. මෙතෙන්දී සෙනසුරු අපලෙත් එක්ක බොහොම යාවජීව සමාජිකත්වයක් දරනවා එළඟි තෙර කියන දේ. එතකොට එළඟි තෙල් වලින් තමයි අපි පහන් හතක් දල්වන්නේ. එතකොට ඒ වගේම බෝධි පූජාව කරන අවස්ථාවෙම අපිට සෙත් කවියක් කියවා ගැනීම කරන්න පුළුවන්. විෂ්ණු කතරගම දෙවියන් අරමුණු කරගෙන තමයි මේක පෘතුල වශයෙන් භාවිතා වෙන්නේ. නමුත් Tamanට ඊට වඩා ඊට එහා ගිය යම්කිසි දෙවි කෙනෙකුගේ ආකර්ෂණයක් තියෙනවා නම් කේන්දරේ පරීක්ෂා කරද්දී ඒක පේනවා. ඒ අනුව සකසා ගන්නට පුළුවන්. ඒක කිසි වරදක් නැහැ. ඒක විෂයානුකූලව නියමිතව ඒ ශාස්ත්‍රය දන්නා කෙනෙකු ලවා කරවාගෙන කියවා ගන්නට ඕන. ඒක එකක්. එතකොට සමාධි එතනින් එහා මම කිව්වා මේ එළඟි තෙල් ගැන. එළඟි තෙල් ගැන කියනකොට සෙනසුරු අද දවස්වල බොහොම උදැහැණක්කෙන් කිරිබත් ටිකක් හදලා එළඟි තෙල් කලවම් කරලා කපුටන්ට දන් දීම. නැත්තම් කපුටු දාණය කියලා අපි මේක කියනවා. මේකට තව කොටසක් එකතු කරලා බලු කපුටු දාණය කියලාත් කියනවා. ඉතින් කොහොම කරත් කුසගින්න ඉන්න සතෙකුගේ කුස පිරවීම මහත් ආනිසංශයක් උදා කරනවානේ. ඉතින් ඒ හින්දා අපි මෙතෙන්දි කපුටා කියන සත්වයා විශේෂ කොටසලකනවා සෙනසුරුගේ වාහනේ හින්දා. එතකොට උදේ වරුව වෙනකොට පාන්දර යාමේ වෙනකොට කපුටා ඉන්නේ හරි බඩකින්නේ. කොයි වෙලේ කොච්චර කෑවත් බඩ පිරෙන සතෙකුත් නෙමෙයි එයා. කොහොම වුණත් මේ කපුටට කිරිබත් පූජාව පිළිගැන්වීම බොහොම හොඳ ප්‍රතිකර්මයක් විදියට පොතපතේ සඳහන් වෙනවා. එතකොට දැන් සෙනසුරුගේ ස්වභාවය ගැන කතා කරනකොට මේ වම් පැත්ත විශේෂයි. වම් පැත්ත. ඔව්.
ඒ කියන්නේ සෙනසුරුව අපලේ උදා කරන්නේ අපලේ සරණ වම් පැත්තට. ඒ කියන්නේ වම් අත, වම් කකුල, බෙල්ලේ වම් පැත්ත, ඒ වගේ වම් පැත්ත, වම් අස්ති අස්ති වලට හානි සිද්ධ කරනවා. එහෙම නැත්නම් තුවාලයක් හරි දෙන්නේ වම් පැත්තට. එතකොට යම් කිසි කෙනෙකුගේ මේ කාලයේදී දකුණු පැත්තට ප්‍රශ්නයක් ඇති කරනවා නම් ඒ පුද්ගලයාට ඒ අපලේ බලපාන්නේ ටිකක් අඩුවෙන්. කොහොම නමුත් මේකෙදි පිළියමක් වශයෙන් අපි සඳහන් කරනවා ශරීරයේ වම් පැත්තේ රෝගාතුරභාවයකින් භාගවේකින් පෙළෙන උත්පල වූ කෙනෙක්. එහෙම කෙනෙකුට අප උපස්ථාන කිරීම බෙහෙත් හේත් අරන් දීම හිත සතුටු වෙන යමක් සිද්ධ කිරීම. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ හිත මට්ටමේ හැටියට හිත සතුටු වෙන දෙයක් කරන්න පුළුවන්. දැන් මේ කියන කාරණා ප්‍රායෝගිකව අද කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්න එන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ ආවත්කාලීන මේක ඔබට දිගෙන් දිගට බලපවතුන තත්වයකදී තමන්ට ඉඩ හසරක් ලද විට කරන්නට පුළුවන් දේවල්. ඒත් නැත්තම් ගෙදර පහන තියලා වුණත් ඒ ආශිර්වාදය අපිට ලබා ගන්න පුළුවන් නේද? අපිට යන්න පාසකමක් දැන් නැති වුණත්. ඔව්, ගොඩක් අය කතා කරලා කිව්වා සමාධි යම් යම් අවස්ථාවල මේ පන්සල් වලට යම් යම් ප්‍රශ්න තියෙනවා කියලා මේ දවස්වල. ඉතින් ඒ ජනගහනය ගැවසෙන තැන් වලට අපි යන්නේ නැහැ මේ දවස්වල. ඉතින් එහෙම අයට තමන්ගේ ගෙදර ඉඳන් මේ දේවල් කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද නොකරම ඉන්නවට වඩා පුළුවන් හැටියකට මේ දේවල් කිරීම බොහොම සුබයි. එතකොට මේ සෙනසුරු අපලයට එක තවත් සම්බන්ධ වෙන තැනක් තමයි නුග වෘක්ෂය කියන එක. දැන් හැම අපලයකටම වෘක්ෂයක බලපෑම තියෙනවා සමාධි. බ්‍රහස්පතිගේ අපලයට බෝධිය බෝධින් වහන්සේ, එතකොට රාහුගේ අපලයට වැටකෙයියා, ඒ වගේ මේ සෙනසුරුගේ දෝෂ සඳහා අපි නුග වෘක්ෂය මුල් කර ගන්නවා. එතකොට නුග වෘක්ෂයක් ලොකු නුග වෘක්ෂ තියෙන පන්සලුත් තියෙනවා. එතකොට තමන්ගේ වටපිටාව තුල තියෙන්නත් පුළුවන්. මේ නුග වෘක්ෂයකට එළඟි තෙල් පහනක් දැල්වීමෙන් ලබන්නා වූ දේත් මේ දෝෂ භංග කිරීමට ප්‍රමුඛස්ථානයක් ගන්නවා. එතකොට එතනින් එහාට පැලයක් හිටවල ගෙදර නුග පැලයක් පෝච්චියක ඉඳලා ඒකට සත්කාර කරන එකත් මේ අපලේ කොටසක් බවට පත් වෙනවා. එතකොට ඒ වගේම සෙනසුරුගේ පැත්ත පෙන්නකොට තවත් මේ බැරහැලි ඇඳගෙන කුණු දූවිලි පිටින් ඉන්න කිසිම පිරිසිදුකමක් නැති පුද්ගල කොට්ටාසය නියෝජනය වෙනවා. මොකද මේ සාමාන්‍ය සමාධි සෙනසුරු ලැබුවාම කෙනෙකුට පිරිසිදු ටිකක් ඉන්න හිතෙන්නේ නැති ගතියක් ඇති කරගන්න. කිසිම ඈලි මෑලි ගතියේ නේ කොහොමද? ඈලි මෑලි ගතියයි නාන්නවත් හිතෙන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වයේ තියෙනවා. එතකොට මේ මම කියන්නේ දැන් මේ දේවල් මේ ග්‍රහයා විසින් උදා කරන ගුණාංග විදියට පොත්පතේ සඳහන් වෙනවා වගේම අපි ප්‍රායෝගිකව ඉතින් යම් යම් තැන්වල දැකලා තියෙනවා. නමුත් ඔබ ඒක තමන්ගේ පරිකල්පන ශක්තිය තුළින් වෙනස් කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ නාන්න කම්මැලි කට්ටිය සෙනසුරු ලැබලා ඉන්නේ කියලා ඒක අවස්ථාවක් කරගන්න හොඳ නැහැ. තමන්ගේ පිරිසිදු භාවය තමන් නිතර ආරක්ෂා කරන්න ඕනේ. එතකොට මේ වගේ අපිරිසිදුව ඉන්න කෙනෙකුට හොඳ ආහාර වේලක් දීමත් පැරණි පුත්පත්වල සඳහන් වෙනවා සමාධි. මොකද ඒ සෙනසුරුගේ කුලකය නියෝජනය කරනවනේ එතන. ඒ කියන්නේ වම් පැත්තේ තුවාලයක් තියෙනවා කකුල. ඒක කිසිදා සුව වෙන්නේ නැහැ. ඇඳගෙන ඉන්නේ වැරහැලි ඇඳුම්. එතකොට ඉන්න ස්ථානයක් නැහැ. කන්න බොන්න දෙයක් නැහැ. මේ වගේ පෙළීමෙන් ඉන්න කෙනෙකුට ආහාර වේලක් දන් දීම සුදුසුයි කියන දේ පිළියම් කොටසේ සඳහන් වෙනවා. එතකොට මැණික් පැලඳීමට කැමති කට්ටියට පුළුවන්. කාකණේල කියන පාෂාණය තමයි, මාණික්‍ය වර්ගයේ තමයි මේ අපලයට නියෝජනය කරන්නේ. එතකොට ඒක පැලඳීම ඉතාම යහපත් වෙනවා. ඒක කැමති කට්ටියට ඒක කරගන්න පුළුවන්. එතකොට එතනින් එහාට තමන්ගේ දිවි පැවැත්ම දැහැමි පැත්තට යොමු කර ගැනීම තමයි අවසානයටත් කියන්න තියෙන්නේ. මේ දේ අඩු කරගන්න, තමන්ගේ ජීවිතයේ හිස්තැන් සම්පූර්ණ කරගන්න, දෝෂය මගහැරගන්න ගොඩාක් පිටුහලක් වෙනවා කියලා හැම දෙයකටම කලින්. හොඳයි. ඉතින් මේ හැම දෙයකටම කලින් ඔබ බොහොම ආරක්ෂාකාරී වෙන්නට අවශ්‍යයි. ඒ නිසා යහපත් දේවල් ජීවිතේට එකතු කර ගන්නට නම් මේ කියපු මේ පිළිවෙත් අනුගමනය කරන්න. ඔබටත් එතකොට අපි හිතන සෙනසුරුගෙන් නැතිවෙන නරක දේවල්, නරක බලපෑම අපිට ඇතිවන්නේ නැහැ. ඒ නිසා ඒව තුරන් කරගන්න මේ පිළිවෙත් නිවැරදිව අනුගමනය කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඉතින් තවදුරටත් ඔබට වැඩිදුර තොරතුරු ඇති දැන කියා ගන්න, විශේෂයෙන්ම සෙනසුරු ග්‍රහයාගෙන් අපිට ඇති වෙලා තියෙන මොන වගේ බලපෑමක්ද කියලා ඔබට දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔබේ ජන්මපත්‍රයේ නිවැරදිව ශාකර ගන්නට පුළුවන් කමක් ලැබෙනවා. ඔබට නර්මදා මහත්මිය පෞද්ගලික උමුණ ගැහෙන්න ඔබට පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා එතුමින් සමග පෞද්ගලික උමුණ ගැහිලා ඔබේ ජන්මපත්‍ර පරීක්ෂා කරගන්න පුළුවන්. දිනයක් වෙලාවක් වෙන් කරගන්න, මේ දිනවල ඔන්ලයින් මගින් තමයි ජන්මපත්‍ර පරීක්ෂා කරගන්නේ. එනිසා ඔබට පුළුවන් ඔන්ලයින් මගින් ඔබේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න. මේ දුරකථන අංකය ඔස්සේ එතුමින් සමග සම්බන්ධ වෙන්න
බිඳුවයි 712යි 151යි 424 බිඳුවයි 712යි 151යි 424 ඒ ඔස්සේ ඔබට පුළුවන් WhatsApp මගින් හෝ ඔබට සම්බන්ධ වෙලා ඔබේ ජන්මපත්‍රයේ ඔබේ නිවස ඉඳලා මෙතුමිය සමග සම්බන්ධ වෙලා පරීක්ෂා කරගන්න පුළුවන්. ඉතින් අද දවසේදීත් බොහොම වැදගත් මාතෘකාවක් බොහොම වැදගත් උපදෙස් අපට ලබා දෙන්නට අපත් සමගින් එකතුනේ ප්‍රවීණ ජෝතිර්වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය. අපි නැවත ලබන සතිය ඔබතුමිය මුණ ගැහෙනවා. එතෙක් සුබ දවසක් නිරෝගීමත් දවසක් ආයුබෝවන්. ආයුබෝවන් සමාන්දි සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.